ආයුබෝවන් අදත් යාළුවෝ හැමෝටම. ඉතින් අපි අද කියන්න හදන්නේ ඔයාලා කවුරුත් දන්න කෙනෙක් ගැන. ඉතින් ඒ තමයි ක්‍රිස් ගේල්. ඉතින් ක්‍රිස් ගේල් කියන්නේ ක්‍රිකට් වලට ආස කැමති කවුරුත් දන්න චරිතයක්. මේ ක්‍රිස් ගේල් බටේර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ දක්ෂ පිතිකරුවෙක්. ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂකයන් අතර මොහු වඩාත් ජනප්‍රිය වීමට හේතුව ඔහුගේ විනෝදිකාමීත්වය සහ නිහතමානීත්වයයි. ජමයිකාවේ උපත ලැබූ ගේල්ගේ ජීවිතයේ ඉතාමත් දුක්බර අතීතයක් තිබෙනවා. මේ ගැන අපි අද ඔහුගෙන් විමසුවත් ඔහු ගොඩාක් සංවේදී වෙනවා. ජමයිකාව කියන්නේ ඉතාමත් දුප්පත් ආර්ථික වර්ධනයේ වේගය ඉතාමත් අවම රටක්. ක්‍රිකට් කියන්නේ ඒ රටේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක්. ළමුන් වීදියක් වීදියක් ගානේ කෝටු කැබලි ලෑලි උපයෝගී කරගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා අදටත් දකින්න පුළුවන්. ඉතින් මේ කුඩා කාලයේදී එක් දවසක් ළමුන් සඳහා ආධාර ලබා දෙන ආයතනයකින් පැමිණි කණ්ඩායමක් කුඩා ළමුන් පිරිසක් ක්‍රීඩාවේ නිරත වෙනවා බලා ඉන්නවා. එවිට එක් කුඩා දරුවෙක් තමන්ගේ විකටේ දැවී ගිය පසු දිවගොස් බංකුවක් මත නිදා සිටි තවත් දරුවෙකු ඇහැරවාගෙන ක්‍රිකට් කසන ස්ථානයට කැඳවාගෙන ආවා. පසුව ළමුන්ට ආධාර ලබා දීමට පැමිණි කණ්ඩායම විසින් එම බංකුව මත නිදාගෙන සිට පැමිණි දරුවාගෙන් ඔබ හැමදාමත් ක්‍රිකට් ගැසීමට කැමතිද යන්න විමසූ විට ඔව් මම කැමති හැබැයි හැමදාමත් පාන් දුන්නොත් විතරයි යයි පැවසුවා. ඉතින් ඒ බංකුව මත නිදා සිටි දරුවා වෙන කවුරුවත් නෙමෙයි අපි හැමෝම ආදරය කරන ක්‍රිස් ගේල්. එදා එසේ දුප්පත් දරුවෙකු වුවත් අද ඔහු ගේල් පව හයේ මැෂිම ස්පාටන් වැනි නම් වලින් ක්‍රීඩා ප්‍රේක්ෂකයන් හඳුන්වනවා. ඔහුගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙක් පමණ සිටිනවා. ඒ වගේම වයස අවුරුදු 10 මේ ගේල්ට මන්ද පෝෂණයේ වැළඳී තිබෙනවා. කෑමට යමක් නොමැතිව සිටි දිනවල ආහාර සොරකම් කිරීම පවා මේ ගේල් සිදු කර තිබෙනවා. ඉතින් දුප්පත් වීපිද ලොවක් ආදරය දිනාගත් මේ ආදරණීය මිනිසා මෙවර 20x20 ක්‍රිකට් ලෝක කුසලන තරගයෙන් පසුව නැවත ක්‍රිකට් බිමෙහි නම් අපිට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මන්ද ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා නිසාවෙන්. ඉතින් අපි ඔහුට ඔහුගේ ඉදිරි අනාගතය සතුටින් සැපෙන් නිරෝගිමත්ව ජීවත් වෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමු. Coming to get you. Arr, lion. Last minute. Graham Smith stopped his man. The big man, Chris Gayle, has delivered on the big stage.